ලෝක ටෙස් සූරතා තරගාවලියේ අවසන් තරගයේ ඉන්දියා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතරේ තියෙන්නේ. තරගයේ තියෙන්නේ මැදිහත් රටක් වන එංගලන්තයේදී. ඉතින් මේ තරගයේ කවුරු දිනයිද අනුමාන කරන්න ලෙහිසි නෑ. මොකද කණ්ඩායම් දෙකම එක වගේ දක්ෂයි වගේම පසුගිය කාලේ ඉහළ දක්ෂතා පෙන්වලා තියෙනවා. කොහොමුණත් ශ්‍රී ලංකා හිටපු නායක මහේල් ජයවර්ධන නම් කියන්නේ තරගයේ දිනන්න වැඩි ඉඩකඩක් ඉන්දියාවට තියෙනවා කියලා. ICC නිල වෙබ් අඩවියේ අදහස් දක්වමින් තමයි මහේල මේ කතාව කියන්නේ. අවසන් සටන දරුණු සටනක් වෙයි. මොකද කණ්ඩායම් දෙකම ගොඩක් හොඳ තත්ත්වයක ඉන්නවා. ඒ වගේම පසුගිය කාලේ දිගින් දිගටම දක්ෂතා අතර හිටපු කණ්ඩායම් දෙක තමයි මේ කණ්ඩායම් දෙක. මම හිතනවා කණ්ඩායම් දෙක අතරින් හොඳ පන්දුවීමේ බලකාය තියෙන කණ්ඩායම දිනයි. එහෙම බැලුවම මම හිතනවා ඉන්දියාව පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. හැබැයි නවසීලන්තයේ ලේසියෙන් පරාද වෙන්න සූදානම් කණ්ඩායමකුත් නෙවෙයි. ඔස්ට්‍රේලියා හිටපු නායකෙක් වන ඉයන් චැපල් කියන්නේ ඉන්දියා කණ්ඩායමට තරගේ දිනන්න අවස්ථාව වැඩි කියලා. මම හිතන්නේ පළවෙනි වතාවට තියෙන ලෝක සුරන් ටෙස්ට් තරගාවලියේ අවසාන සටන වේගපන්දියවන්නන්ගේ සටනක් වෙයි. කණ්ඩායම් දෙකටම හොඳ වේගපන්දියවන්න ඉන්නවා. හැබැයි ඉන්දියාව සතු හොඳ දඟපන්දියවන්න දෙන්නෙක් ඉන්නවා. ඒ වාසිය ඉන්දියාව ගනී. අනිත් මම කියන්නේ ඉන්දිය කඩුළු රකින ක්‍රීඩක රිෂා පාන් කියන සාධකයේ මේ තරගයට බලපායි. ඔහු ඉන්දියා කණ්ඩායමට ගොඩක් වැදගත් ක්‍රීඩකයෙක් වෙයි මේ තරගයටත්. ටෙස්ට් කඩුල්ලාබීන් අතරේ දෙවෙනි තැන ඉන්න ෂේන් වෝන් කියන්නේ ඉන්දියා කණ්ඩායමට තියෙන වාසිය වැඩි කියලා. පසුගිය කාලේ හොඳටම සෙල්ලම් කළ නවසීලන්තයේ කණ්ඩායමට ඒ සඳහා ලැබුණු තෑග්ගක් විදියට ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසාන තරගයේ සෙල්ලම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කොහොමුණත් මට නම් හිතෙන්නේ කුසලානේ අවසානයේ ඉන්දියාව හිමි කරගනි. ඔය තමයි ක්‍රිකට් ප්‍රවීණ දක්වපු අදහස්. ඔයාට අනුමාන කරන්න පුළුවන්ද අවසාන තරගයේ දිනන්නේ කවුද කියලා? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපි subscribe කරන්න, ක්‍රිකට් කල්ටි කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අනිත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.